නොබතු මාත සබෝදා සනංක රටට පණදින දේශසේවක යුගයක් මෙයින් එක්සත් සේවස් පෙරමුණ සංවිධාන කරන ජනාධිපති අපේක්ෂකයන් සහභාගී වන මුහුණට මුහුණ වැඩසටහනේ පළමු වැඩසටහනට එක්ුණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න ක්‍රමේ වෙනසක් බලාපොරොත්තු වෙන රටේ අතිමහත් බහුතර ජනතාව ඒ තාරුණ්‍ය දැනගන්නට ඕන කෙනෙකුට ඕන දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන්. එනමුත් ඒ ප්‍රකාශ කරන දේ ක්‍රියාවට පරිවර්තනය වෙන්නේ කොතනින්ද? කොයි ආකාරයට? ඒක හරිම වැදගත්. අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා තිබෙනවා මේ රටට සේවයක් කරන්නට බලයක් අත්‍යවශ්‍යම නැහැ. අපි ඒ ක්‍රමේ වෙනස ඇති කරලා අපි සිස්ටම් චේන්ජ් එක ඇති කරලා අපි සැබවින්ම රටට අගයක් ජනතාවට අගයක් එකතු කරලා තිබෙනවා. පියා දේශපාලනේ නැතිවත් ජීවිතක්ෂර පත් වුණාන් පස්සේ තමයි ඔබතුමා දේශපාලනයට ආවේ. මම නම් කාගෙවත් සෙවලැල්ල හිටියේ නැහැ. මොකද මගේ තාත්තා ජීවිතන අතර ඉන්න කාලේ මට දේශපාලනේ තහනම් කරලා තිබ්බේ. ජනාධිපතිවරයා අගමැතිවරයාගේ පුතා කියන ඒ යථාර්ථය තියෙනවා. නමුත් මට මගේ දේශපාලන ගමන යන්නට කවුරුත් අතහිර දුන්නේ නැහැ. එහෙම මගේ තාත්තා හිටියේ නැහැ මාව ප්‍රවර්ධනය කරන්නට, ප්‍රොමෝට් කරන්නට. ඒ වගේ මම කියන කැමති සමග ජන බලවේගය, සමග ජන සන්ධානය මොනම හේතුවකටත් පෞල්වාදය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මට මගේ පෞලේ සමාජිකයින් මගේ මැතිවරණයට උදව් කරනවා. එතනින් එහාට ඒ අයට දේශපාලන ගමනක් නැහැ. නමුත් ඒ අයට මට උදව් කිරීමේ අයිතිය තියෙනවා. එතනින් තමයි නැවතීමේ ලකුණ තබන්නේ. වතු කම්කරු කියන වචනයත් අපේ ශබ්දකෝෂයෙන් අපි දැන් බැහැර කළ තියෙනවා. අපි ඒ අයට උඩරට වතු ප්‍රජාව කියන නම අපි තමයි පටන් ගත්තේ. අපි ඒක භාවිතා කරනවා. නමුත් අපි විශ්වාස කරනවා වතු ශේෂ්ත්‍රයේ පුනර්ජීවය නිර්මාණය වෙන්නේ ඒ අයත් කුඩා තේවතු හිමියන් හැටියට ඉදිරියට යන්නට අවස්ථාව ලබා දුන්නා. ඔබතුමා බලයට පත් වුවොත් ඔබතුමාට හැකියාවක් තියනවාද කාන්තා නියෝජනය 40% ප්‍රමාණයක් ලබා දෙන්න? මේ කාන්තා අයිතිය, ළමා අයිතිය, තරුණ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ කොටසක් කරන්නට ඕන. මේ සියල්ලක්ම මම විශ්වාස කරනවා ෆන්ඩමෙන්ටල් රයිට්ස් බවට පත් වෙන්නට ඕන. මම ඒක යෝජනා කරා. හැබැයි කනගාටුයි යහපාලන රජයේ මම යෝජනා කරේ ඒක ප්‍රතික්ෂේප වුණා. ඉතින් මම හිතනවා මේ 6 පරිච්ඡේදයෙන් මම විහිළුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේක වෙනස් කළා. මේක ෆන්ඩමෙන්ටල් රයිට්ස් චැප්ටර් එකට ගෙනෙන්න අපි කටයුතු කරනවා. අධ්‍යාපනයේ පිළිබඳව ඔබතුමා මෙතෙක් තිබුණු දේවල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගන්නා වූ පියවර පිළිබඳව අපව දැනුවත් කරන්න. ඉහළින්ම පහේ ශිෂ්‍යත්ව සමත් වෙනවා. ඉහළින්ම සාමාන්‍ය පෙළ සමත් වෙනවා. ඉහළින්ම උසස් පෙළ සමත් වෙනවා. ඉහළින්ම විශ්වවිද්‍යාල උපාධියක් ලැබෙනවා. ඊට පස්සේ කෙලින්ම ලිට්ටන් වටරවුමනේ, කෙලින්ම කොටුව දුම්රිය ස්ටේෂන් එකනේ. මහන්සි වෙලා ඉගෙන ගන්නත් ඕන, රැකියා පසුපස හඹා යන්නට ඕන. ඉතින් මේ ක්‍රමය නිර්මාණය වෙන්නේ ගෝලීය ශ්‍රම අවශ්‍යතාවය කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක නොවීම තුළ. ඒ නිසා අපේ රටේ අධ්‍යාපනය වෙනස් වෙන්නට ඕන පෙර පාසලේ. ප්‍රාථමික, ද්විතීක, තෘතීක මේ සියල්ලක්ම පැහැදිලි ප්‍රතිසංස්කරණයට ලක් කරන්නට ඕන. අනිවාර්යයෙන්ම ඒක ඉෂ්ට කරනවා.